ස්වාදනරූපනී රාත්‍රනවේ තිය ප්‍රධානකුවත්විකාශය සමගින් මම අරුණජය කොඩී. මම ගයාලා පරුවණී අවධානය යොම්කරමය ප්‍රධාන පුවත් සිරස් සලවෙත දිස්ක්‍රික් හයක ඇදිරී නීතිය දිකටම අනෙක් ස්්‍රික් වලටත් බ්‍රහස්පතින්දාාතයෙක් ඇදිරිී නීතිය. ඇදිරිිය කැඩු පහළුස් දහසක් අත්තනංගුවට අදත් ොරෝ නව ආසාධතයන් දෙදනෙක්. තිස් අටදෙන කුස්සවෙේලවා පිටවයක්දී හොද කලා කළ ගම්මානවලට දැඩි ආරක්ෂාවක් අකණ්ඩවම. ොවිD-19 සෞඛ්‍ය හා සමාජි ආරක්ෂණ අරමුදලේ පරිත්‍යාග රෘපියල් නිිලියන තුන් සය අස්සුව දක්වාඉහළට. ග්‍රාම නිලධාහරිින් සහක් චේත්‍ර නිලධහරීන්ට සෞඛ්‍යාරක්ෂක උප කරන. ස්පාන්ඥිය වසාධමීමෙන් කොරෝනා මරණ අඩුවේ. ශියපුුවත්. මෙරටින් හමු වූ කොරණ රෝගීින්ගේ සංඛ්‍යාව එක සිය හැත්තේ අටදක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේදී නවකොරුණා ආසාධ්‍යයන් දෙදෙනකු වාර්තාාවුණා. අද දිනදී පු්ගලයන් හතර දෙනෙකු සුවේ ලබා පිටුමේ අමස් සමඟ මේවන විට රෝගින් තිස් අට දෙනෙකු සවේ ලබා පිටත්තු ගො ඇති බවයි සෞඛ්‍යමත්‍යංශය නිවේදනය කළේ. රෝගය වැළඳී ඇති වට තහරුව ඇති රෝගීන් එකසිඇතිස් පස්තිනකු මෙවන පිට පපතිකාර ලබ මිනිසිරෙනවා. ඒ පස්වෝරෝබන පිට රෝගී නවදනකු අලුතින් වාර්තාාව ඔවුන්ගෙන් තුන් දෙෙු පුත්තලම නිෝධහනමත්ධ්‍යස්ථන සිට අය බවයි සෞඛ්‍ය අමාත්‍යංශි සහන් කේ ප්‍රතිකාර ලබගනීමින් පසුසුව ලැබපු පුදගලෙකු අද පිටවගියා වෛරසය ආසාධනී ඇති බවට සැක සහිතව රෝහල්කටකරසිටින රෝගින් සංඛ්‍යාව දෙසය පනස් හතක්. කෝනා රෝගීන් ව්‍යප්තිය අනුව වැඩිම සංඛ්‍යාවක් වාර්තාාවේ ඇතේ කොල්මදිස්ශ්‍රිකෙන්. රෝගීන් හතලි හතරක් පුද ල ශ්‍රික රෝගෙන් ති එක්දනක වාර්තාව ඇ අට ල් තුර ස්ශ්‍රිකය රග ම පස්තනක වාර්තාාව තිබෙනවා ගම්පා ස්්‍රක්කය රගන් හතු නෙකු සහ මනුවර ස්ශ්‍රික්කෙන් රගින් හදනක රාවුණ. නිරෝධාන අවසකල දගලයන් දෙසිේ හදනක අද න නි ලා පිත් ගයා ශ ලංකා ගුවන් හමුදාව මුලතය ඳරේ නිරෝධහනව පුද්ගලයන් දෙසිය තුදෙකු යලි සමාජකත කිරීමට කටයුතු කරුණ න්ද විසිට පැමි පුද්ගලන් පිරිසක ලස රෝදහට ලක් කරුණ. ද පො තන්තරම ෝග ොදධයන දස්ථනයේ නිරෝධහැට ලක් උත්ලයන් හිහතරනකද ද උදසන නිෙස් ලාපටිග මේගමුව අක්කර පණහා කන සුරුදුකම ප්‍රදේශයේ වයිස අවුරදු හතරහා මාර්ක පිරිමිදරුවෙකුට කොරුණා වෛරසය ආසාධනය වෙතිබෙනවා. එම දරවා මේගම රෝහලෙන් අංගුඩ ජාතික බෝනරෝග විද්‍යාතනයට මාරුරයාව ඇතිබ වයිවාර්තාබන්නේ වනහා කැස්ස රෝගලක්ෂණ හැතුවෙන් පසුගිය තුන්වනදා මෙම දරුවා මේ ගම ෝහලවත ඇතුළත් කරතිබෙනවා වයිරසය ආසාදනී ඇති බව ඒ තහවරුවීමෙන් පසුයි ජාතික බෝනරෝග විද්‍යාතනයට මාරුකරය ටිතු කරන්නේේ ප්‍රදේ පෞද්ලක වද්‍යවරු දෙනකුගේෙන් මෙම දරවාට ප්‍රතිකාරල ාගන ඇති බව පවාතාකරුවන් පකාශ් කරන දරවාගේ නිවස සිි සාමාජකයන් හිදනකුද රෝද හැනිකිර ට පිවරන ඇ තර නිසේ කාතාවක. ද කරුණාවරසිය ආසාධන වී ඇති බවට සැපෙට ප්‍රෝහල්කත කරතිෙනවා. කොරුණාවරසිය ආසාධනය වූ තවත්පුද්ගලයෙකු තොරතුරු වසන් කර මාරගම අපේක්ෂාරෝහලේ හදිසි ප්‍රතිකාරයක ඒ පපතිකාර ලබාගැනීම හේතුවෙන් එම රෝහල ෛද්‍යවරු හත දෙනකු ඇතුු කාරරිමණඩලේ දා හතර දෙෙක නෝ හැටෙමකරතිබෙන. රෝහල්ට ඇතුළවෙෙන් ස්ස අපි පීක්ෂා කරනවා හමලෙඩ හැම රෝගයාම එතකොට මොහුට සෙම්ප්‍රතිශ්ශාව ඒ ඒ ලක්ෂණ තිබිලදී නොවන මහ මේ රෝහල් ඇතුළට ඇවිල්ල තියනවා නමුත් රෝගීන් ඉන්න පැතර නෙමි යන්න හම්බෙන්න්නේෑ මෙහෙම කරන්න එපා කියල මම වගේගීමෙන් කටයුතුගන්න කළ මිනිසුමින් ඉල්ලා සිටිනවා. ජයල සුදුවැල්ල ස්වර්ණ හන්සවිල ප්‍රදේශයෙන් කරුණ ආසලතයකූ ඒපත් ප්‍රියබල් තවනා ස සඟ හෝගේ නිවසහ ඔහ ඇසු කළල අගේ නිෙස් නිරෝදාහයන්ට ලක් කෙරුණනා. ගම්මා නට ඇතුරවන මාර්ගය වවාදමීමට පදංචිකරුවන ස්වේචාවෙන් ඉදිරි පත්තු බවයි අපවවාර්තාකරුවන් පවසන්නේ. මෙ අතර රෝගීන් කීපදනකු පිළිබඳ වාර්තා වූ බේරුවල පන්ිල ප්‍රදේශයේ නිවාස තිස්තුනක් නිරෝධහයනය කිරීමට සෞඛ්‍යංශපීවරගෙනැතිබෙනවා. අද ති වෙනකොට පන්නේල ප්‍රදේශයේ අපි නිවාස තිිස්තුනක් නිරෝදාායන කට උ සඳහා සීලුම නෝටිස සලෝලතියන්න. මේ ජනගහන එත එකසේ පනස් තුනක් හැටියට පිට කියන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ජනත්‍රාව අපි එලියට බහින්න එපයි කියලා තින්න උහ දැනුවත් කරල තියනවා අපිට සහයි දෙන්න කියලා මේ රෝග පාල කටයුතු සඳහා. සෞඛ්‍ය පරක්ෂවරන් එම ප්‍රදේශයේ නිවාසවලටම ගොස් ජනාව දැනුවත්කිරීමට පීවරගත්තා. එකොලහ ඕකලො නිරෝධානය කළයුතුයි. ඒක නිසා චිසි කෙනෙක් ගෙවල් අතර මාරුවන්න බැහැ ගෙදරින් එලියට බින්න බෑ සීලම් උපදෙස් පිළිපඳන්න ඕන. එතකට අපි ඒ රා්‍රය ඔගලන්ට ආහාර ලඟට ගෙනත් න්න ඒකන්න දැන් ඒ අවශ්‍යතාවත් ඕකලට දැන් සතියකටිතර පිරිමිහෙනවා ඒක නිසා මේ උදවවා අපිට කරන්න මේ පාලනය කරගන්න රෝගලක්ෂන කවරවාහරි මතු වනො පිටඩිමින් දැනු න්න. කලා ප්‍රදශක් ෙසනම් කරඇති හණුවර අකුරනත් ප්‍රදේශ දැඩි ආරක්ෂාවක් යටතිය පවතිනවා ඩිරෝදහයින කටයුතු නිසිලෙස සිදුකරන ලෙසයි සෞඛ්‍ය අංශෂ ජනතාවකින්නේ ලා සිටින්නේ. මේ වනකොට කොරෝනා රෝගය අප ප්‍රදේශයේ ඉතාමත්ම දරුන් ලෙස පැතිරීමට උත්සා දර්ලාතියෙනවා. අපි ඔබලාට දැනුන් දෙන පරිදි නිවස් තුළම රැඳී සිටින්න ශ්‍රී ලංක ජාතියක් විදියට අපිට මේ රෝගය පරදවලා නැගිටින්න පුළුවන්. දරුවන්ගේ මානසික සතුට වෙනුවෙන් දෙමවපයන් මේකාල තුළටයුතු කළ යුතු බවයි ළමාරෝග පිළිබඳ විශේෂඥ ෛද්‍ය, දපල් පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ. මෙචරකල් දරුවෝ පාසැල්ගියයා මොන්ටිසෝරිගයා සෙල්ලං කරා අම්මර දාතලත්යෙක් සුමමාගටිය ඇතින්ේ මොක්දත් කරන්නතු ළමයි ගෙදටල ඉන්නොට ලමයි මානසික වැටන. අරඒ වගේ තත්වන් මේ දවසල් බොෝවිට වාර්තාාව වෙනවා ඉතින් ඒනිසා කරුණනා කරල දෙමපියන්ගෙන් ඉල්ලන්නේ අපි මේ දසල අපි දරුවොත්තෙක් එකට එකතුවෙලා සාමීක වැඩකරම්. අපේ රටත් මේ දස්සලටන මොනහරි වන්න ලවල මනහරි කළ ජදයයක් කරරි මොහරි අපටවා එකට එකතුවලා වන්න පුළුවන් ඒට අමතර පිට පු දරොත්තක ල් පු න. ඇන්න ලුවන් රගේ දේනු ට එකටක තුවල රන්න පුලුවන්. කැස්ස සම් ප්‍රතිශාව ශවසන පහසුතා පවතින්නේ නම් දහතුනයි අනුව ෂනික දුරකතන අංකේට ාමමතන් ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලලාාතයෙනවා. දහතුනයි අනුව ෂනික දුරකතන අං්‍යයාමතන පොත්ක්ලයාගේ රෝගතත්වය නුව අවශ්‍ය නම් රෝහලකට යොමු කිරීම සූ සැරී ගිලම් ්‍රථසේාව ලබාදීමම් ආදියද සිදු කරෙනවා. අකන්ඩව හතර වන දිනටත් ස්පාන්ියයේ කොුණාරෝග මරණස් සංඛ්‍යාව, පහලබැස ඇති බවයි වාර්තාාවන්නේ. රට සම්පූර්ණයෙන්ම වසාදමිමතුලින් මෙම ප්‍රතිඵල අත්කරගත් බව බලදහරීින් පවසනවා. ග්‍රමාත පේද්‍රෝ සැංචෙස් නිවැදනක් නිකුත් කරින් කියා සිටියේ මෙම මස විසිපස් වනදිනතෙක් ස්පාඥය වසාතබෙන බවයි. කොරෝුණා වෛරසේ හතුවෙන් මේ වන පට ලෝපුා මරණ හැත්තෑ දහස් හත්සිය හතලිස් හතක් වාර්තා තිබෙනවා වෛරසය ආසාධනය වුවන්ගේ සංඛාව, ොස් ලක්ෂ අනු දෙ දහස් හර සසිියහඇත්තඇ දෙකක්. දෙක්ෂ හත්තඇද දහස් පන්සිේ පනස්තුන් දෙෙකු සේල බැතිබ වයිවාර්තාාවන්නේ ලෝ පුරාරටවල්සාස්වයන් පාලන ප්‍රදේශ දෙසිය නොවයක වෛර සේව්‍යාපතවීතිබෙනවා. පසුගිය දෙනකහිපය තුළ ඉතාලිය සහ ස්පා්යේ, කරෝුණනා ආසාධතයන සහ මරණ සංඛ්‍යාව අවවීමත් සමඟ, තමන්ටද නවබලාපොරොත්තු ඇතිවී ඇති බව ඇමෙරිකා බලදහරෙන් පවසනවා. ගත වූ පැෑ විසි හතර තුළ පමණක් ඇමරිකාපෙන් වාර්තා වූ කොුණාරෝගී මරණ සංඛ්‍යාව එක්දහස් එකසිය හැටපහක් කොරුණාෛරසේ උච්චිතම අවස්ථාවට, ඉදිරි සතතිය තුළ ඇමෙරිකාවට මූනදීමට දන ඇති බයි ජනාධිපි න ට්‍රම් පවසන්නේ. මෙතර බ්‍රෝන්් සත්වද්‍යානයේ ව්‍යාක්‍රයෙකුටද වරසේ වැරදි ඇති බව සත්වද්‍යාන ආරංචිමාර්ග පවසනවා. ඇමරිකාවට එල්ල වූ පල් වරය ප්‍රහාරය සැපතැම්බර් එකොළහා ප්‍රහාරවලට වඩා COොVID-19 ඉතාමත් දරුණු තත්වයක් බව ඇමරිකක්සක් ජනපද නාවික හමුදා වයිසත්විරාල් සඳහන් කලා. ජපානය තුළ කොරුණා වරස අස දේ‍යයන සංඛ්‍යාව ඒහලයාමත් සමඟ ජපාන අග්‍රමාත්‍ය සංෂෝ අබේ එරට හදිසිතත්වයක් ප්‍රකාශයට පත් කලා. ෝ කියය ස් හ තවත් නගර හයකට එය මසක කාලයක්සඳ හා බලපඇත්තනු ඇති. යේ දිනේදී චියඩෙන් කොරුණනා ආසධතයන් තිස් නවදනෙකු වාර්තාාවී ඇති අතර එන් තිස් අටදනෙකුම විදේශකයන් බවයි බලධාරින් පවසන්නේ. ආසධිත තත්වේ පසුබල රෝගින්ගේ සංඛ්‍යාවද දිනෙන්දින අඩුවන බව සෞඛ්‍ය බලධාරින් පවසනවා. COොVID-19 රෝගී මරණ සංඛ්‍යාව යම්තාක් දුරකට පාලගයාද ඉතාලිය සම්පූර්ණයෙන් වසාදමීමට පියවරගෙන තිබෙනවා. සියලුම කඩසාපු මෙන්ම සංචාරක ප්‍රදේශපසාදමීමට රතිබෙනවා උක ආරර්ණය පැලඳදීම මහොතවනවිට ඉතාලි රජයේ අනිවාරය කරල තිබෙනවා ඒය පිළිපදින්නති සියලම දෙනට යුර තුන් සියක සහ මහසත්තුන සිර දනුවම් යම්කිරීම ති සම්පාය කර තිබෙනවා. මෙහි සිත්න ්‍රලාංකික ව්‍යාරිකයන් තමුන්ගේ මවරටේ අසරන වෙලාතින්න ජනතාවට පිහිටවීම සඳහ අතිකරු ජනතිපොත්තුමගේ කොයින් 19 ගිනමට මුදල් තැපත් කිරීම යහුසුලෝනාකාරය අපිට මේමෝද වනට ඉතාලිය දකින්න පුලුව. කරෝුණා වරසේ ආසාධනේව ඇති බවතාාවර වූ ්‍රතාාන ය අග මාතති බොරිස් ොන්සන් රෝහල්කත කරතිබෙනවා. අග මත්‍යපරයාට වරසේ ආසාධනවී ඇති බවතාාවරු ව දින දායකට පසවයි මෙලෙස රෝහල්කත කරතිබෙන්නේ මැතර ප්‍රාන ජතිකයන් ්‍රත විශේෂ පනිවඩයක් නිකුත් කරමින් එලිබත් හර්ජන කිය සිටින්නේ කරුණා වරසිට එෙහි සටන දෙතාන්‍ය ජයකන්නා බවයි. කොරනා වරසිට එරහි සටන සංකෙතවත් කරමින් ඉන්දයාාව පුරා ිලියන සංඛ්‍යාත ජනතාවක් ආලෝේ දැල්වී මිනිරති වුණා. නොදිලිනිුවර පිටිසිිය නිසේ සිට ඉන්දී අග්‍රහමාත්‍ය තරෙද්‍රමෝධිමහතාද මීට එක් වුණා. දකුණු කොරයාාවෙන් රෝගීන් වාර්තාාවම සැක යුතු මට්ටමකින් පහල බැස තිබෙනවා. ඒ දිනේ දී රටින් වාර්තාාව වූයේ රෝගීන් පනස් දෙනකු පමණයි. එක් දිනේකදී කොරුණ අසධතයන් පිළිබඳව පරික්ෂණ දසද හසක් පමණදු කන බව සෞඛ්‍යංශ පවසනවා. වරිසේ ව්‍යාප්තිය බලක්වා ගැනීමට රටවල් වසාදමීමත් සමඟ මාර්ගවලට වනසන් පැමිණතිබෙන ආකාරය මෙලෙස දෙකගත හැකි වුණා. ො ගම් පහා කළුතර පු්තලම යාපනය හා මහනුරයන දිස්ශ්‍රී කර සෙස තිස්ත්‍රික්වල තාාව කාලිකබ ඉවත් කරුණු ඇඳදිරි නීතිය පස්වරු දෙකට යලි ක්‍රියත්මක කරුණා. එම තිස්්‍රික් වල ඇදිරි නීතිය ලබන බ්‍රහස්පතින්දා උදේසන හයට ඉවත් කරෙන අතර එදිනම පස්වරු හතරට යළි එය පැනවෙනවා. මෙ අතර මේදක්වා ඇදිරි නීතිය කඩකල පුද්ගලයන් පහලොස් දහස්ේ හත්තෑ ඇතුම් දෙනෙකු අතරංගුවට ගෙනැති වෙනවා. කොළඹ ගම්පහා කළුතර, පුත්තලම යාාපනය හා මහනුවරයන දිස්ත්‍රිකවලට පනවාතිබූ ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අකණ්ඩව ක්‍රියාත්මකයි. ස් ්‍රවල ඇදිරි ීතිය පෙරවරු යට ඉවත් කරනු අතර ඒය යලිපස්වරු දෙේ සිට ක්‍රියயாත්මක කිීමටයි පිය ැனுன. ඇදිරි නීතිය ක්‍රියත්ම කාලය තුළ ස්ශ්‍රි අතර ගමනා ගමනය සம்பூර්ණேම தහන වනතර අ්‍යවශ සේවාන් සඳහා පමනාක් ගමනා ගමනேට අවසර පවතිනවා. අ්‍යවශ සේවා සඳාවන අවසරය අවභවිත කරන්නට එහිව නීතිය ததிින්ම ක්‍රියාත්මක බවයි පොලසිය අවදහරණය කරන්නේ. ඇදිරි නීතිය පැවතිது ගොත කටයුතුவල நிரத்தவන ජනතාවට ඒ සඳහා அவසරය පවතිවා. ශ්‍රரா. බැටබගවීම අද දිනේද සිදුපුූ අතර, ඕවුන් වෙනුවෙන් දිවයින පුරා ඔස්සැල්ද විවෘර්ත කර තැබීමටයි රජ්‍ය පියවර ගැතිබුණේ. ොහෝ ජේෂ් කුරවැසියන් ඔසු සැල් අසල සෞඛ්‍යරක්ෂිත ක්‍රම අනුගමය කරමින් ඔස මිදදි ගැනීමට රැදිී සිටන අයිු දැකගත හැකිවනා. ඇදිරි නීතිය ක්‍රාත්මක කාලාලසීමමාව තුළ වාසස්ථාන තුළම රැදිී සිටිමින් නිරෝධායන වැඩපිළිවෙට සහහි දක්වන ලෙසයි, පොලිසිී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විධ රැකයාාවල නිරතව සිටි මේ වනවිට ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශෙන් බැහැරවයාමටන්නොහැකිව ටන පිට පලාාත්වල පදිංචිකරුවන්ට සහන සැලසීම සඳහා ඕවන් ල්‍යාපදිංචිකිරීම වැඩසටානක්ද ක්‍රියාපට නංගවාති වෙනවා. පිරි තමන් ප්‍රැදදි සිටින වාසස්ථාන තුළම තවදුරටත් බ්‍රැදිී සිටිම ආරක්ෂිතම ක්‍රියාමාර්ගේ බයි රාජ්‍ය පරිපාල හාස දශ කටියුතු අමාත්‍යංශ එල්ලේකම් සිරිපල් හිටිය රක්චෂමතා ප්‍රකාශ කළේ මේ අයල් කිසිම දැනක ලිය පංචි වෙලා නෑහැ නමුත් කොළඹ අවධන කලාපයක්හඇට නම් කල තින සවන්ට අන්න ඇතිකොත්න නො බෝඩිංගල හිරවෙලාඉන්න සමහට ඔන්ගේ වැඩ පිමේම තියෙන තාවකාලික ස්ථානල කොට වෙලා ඉන්නවා යන්න ැටියක් නැතු. මෝන් සබන්ධව දැන් රජේවිශය යම්ිස් තිීනයක්ගන්න කකතු කරන්න ඒ අ එහෙම යන්න ඉන්න අය ඔළමින් පිටතර ඇවීම යක්ෂාකාරයක ප්‍රශ්නය උග්‍ර කරවන්න නිසා ඔවුන්ට තමල් තමන් ඉන්න පතැන්ක් ලි බඳව අදාල පොරිස්ානට දැනන්දිර ලෙස දැනුන්දීල තියෙනවායි තකොට පොඩිසිෙන් ඒ සම්බන්ධ විස්තරයක් එකතුකර ගනි. ඒ අනු අපි ඔවන්ට සමුෘද්දී ගද සටහන යතති ඒ අදාළ දීමනා ගවීමට අවශ්‍ය මූලක කටතු කරගෙන නොයි. ැඹ කලතරහා මහුවය දිත්‍රිකවල හදකලා ප්‍රදේශ ලස නම්කර ඇති ගම්මාන තතුරටත් හද කලා ගම්මාන ලෙස සැකෙනවා. එහයින් කිසිවෙකුටත් මෙම ගම්මානවලට ඇතුළුවීම හෝපිටවීම නැවත දැරුම් දෙනතුරු තහනම් බවයි ජනාධිපතිමාධ්‍යංශයේ නිකුත් කල නිවේදය සඳහන් වන්නේ. රජයමගින් ජනතාවට ලබාදෙන සහන නිවසකම ලබාදීම සඳහා රාජ්‍ය අන්ත්‍රනය අණ්ඩුවම ක්‍රාත්මක බව රජයේ ප්‍රෝෘති අධ්‍යක්ෂ ජන්ඩාල් නාලක කළුවයමතා පවසනවා. දෙප ර්තමින්න්තුව පැවති ධ්‍ය ම ති, මහතා මේ බව කියා සිටියා. ඩහිට දීමනාව අාධදීමන වක් වඩු දීමනවාද දීමන සියල්ල දැන් ගෙවීමට කටයුතු කරින් පවතිනවා. ඒගේ ගොවිස්ශ්‍රාම වැටු පප දීව විස්්ාම් වැටු පත් තැල් කාරයාල්ල මාගෙන් ගවීමට කටයුතු කරලා දේවා ලක්ෂ හතැලියකට ආසන් ප්‍රතිලාබීෙන් පිරිසකට මේ දීමනා හිමි වෙනවා. මේ දීමනා සියල්ල පිළියර කරලා ඒ ගවම් කටයුතුකීම දක්වා සියල්ලු කටයුතු සිදු කරන්නේ මේ රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය ්‍යන්ත්‍රණය ඔවුන් පවත්න තත්ත්වය මත්ත විශේෂෙන් මුත්සහ කරනවා ජනතාව ඒකරශීවීම අවමකිරීම සඳහා. නිවෙස්වල්ටම මේ සේවාව ලබාදීමට. රටට ඇතිවන විපතකදී සියලු දෙනා එක්ව ඊට මුහුණදීම අතීතයේ පටන් ශ්‍රීලාංකය ජාතිය සතු වූ මහගු ගුණාන්ගයක්. වර්තමානේද එම ගුණාන්ගේ පිළිවිපු කරන අවස්ථාව වොහූති වෙනවා. කොරුණා මාරයා ගම්ම නගරය බිලිගනිද්දී එකම පෞුලක්සේ සුවසේවාවේ නිර්ත පිරිසක් ගැන මේ වාර්තාවගෙනෙන්නේ අප නියෝජිත අනුවතොරකුපුර. මේ ගම්පා රෝහලේ රෝගින්ස්ඳහා, වෂධ නිකුත්රනස්ථානය කොරුණා මාරයා දිනින් දින එකිනෙකා බිලි ගනිද්දිී. රටටම ඇදිරි නීතිය පැනවුුණා රෝහල්වල සායනවලට තැමනිෙන අයට තමන්ට නිකුත් කරති වූ අෞෂ්ධ ටික භාවිත කරමින් නිවෙස් වලටවිී සිටීමටයි සිද්ධ වුණේ. ඒත් ඒ අවෂිධ අවසාන් වූ පසුව කළයුතු දය පිළිබඳව ඔවුන්තුළ පැවතී අසරන භාවයක්. මේ සංවේදී තත්ත්වය ගැන කඩිනමින් අවදහන යොමු කළ රජය සාෑයනවලට එන රෝගින්ට අවෂිද නිවසටම ගෙනගුස් ලබාදීම ආරම්භ කළේ ඕනෑම පරවැස්යකුගේ ජීවිතය මාරයාට අවශ්‍යපරදි රැගෙනයාමට ඉඩ නොදන බව පසක් කරමින්. තැබැල් දෙපාර්තිමයන්තුවවිදසාහය මිට ලබාගත්තේ බෙදාහැරීම හොඳින්ම එටු කළ හැකි හොඳම පිරිස ඔවුන් නිසයි. රෝහල් පද්ධතිය තුළත් මිසන හා ්‍යන්ත්‍රණයක් සකස් කරුණා. කොරුණා වසංගතයට ශක්තිමත්ව, රෝහල් කාරය මණ්ඩලේ ක්ඩායමක් මුුණදනවිට. තවත් අන්ඩයමක්. නිස් වලටන රෝගීන්ට අවෂද බෙදාහරීමට යමුණේ ලෝකයටම ආදර්ශයක් දෙමින්. ලංකාවේ බොහෝ රෝහල්ලල වගේම ගම්ප පහා දිිස්ට්‍රික් මහරෝහලෙත් මේ මෙහෙවුම සාර්ථකව සිදුවනවා.සායනුවලට පැමිණෙන රෝගීන්ගේ වගේම අනෙකුත් රෝගීන්ට අවශ්‍යකරන අවෂද මෙආකාරයට මෙම ස්ථානයේදී බෙදාහැරීම සිදු කරනවා. ඉතාම සෞඛ්‍ය අරක්ෂිතවත් ඒගේ ඉතාම වගකීම් සහගතවත් ඒ කටයුතු සිදුවන ආකාරය අප දක්නට ලැබෙනවා. කොරුණනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පළමුවෙන්ම වෙන්කළ රෝහල් හතෙන් එකක් වන්නේ මේ ගම්පහ මාරෝහලයි. ඔවුන් ඒ අභියෝගයට මහුණ දෙන අතරේ. අවෂධ බෙදාහරීමටත් දිවාරෑ බෙහෙස නොබලා හන්සි වෙනවා. අනෙක් රෝහල් වගේම මේ රෝහලේ සියවුද දෙනා එකම කඩි ගොලක් සේ කටයුතු කරන ආකාරය අපිට දකින්න ලැබුණා. බෝ දෙනා සතියේ දින හතම තමන්ගේ සේවය ජනතාව වෙනුවෙන් කැප කරන්නේ. රෝගීන්ගේ ජීවිතවල තිබෙන වටිනාකම හොඳින්ම දන්න නිසයි. ඇති ැතමට රජාකර කරනවා ඇතම ඉතාම දැඩි කැප සියල නිරධර ම පද ගරගතු මන ිමිට හක පහලො හ ග ඉරත් වඩ ොහ දුර ගන්න නිර්ධාරී ඉන්නවා ඒ එකොල්ල තමන්ගේ පවුල්වල කුඩා දරුවන් පවා ගෙදර තනිකරල දාලා රාජකාරරි කටිතුවලට පවාර්තා කරනවා ඇතිම මහිතර මේ ලෝක කිසිම ටක මෙයාාකාරේ යන්ත්‍රනයක් ක්‍රියාමක වෙන්න නැහැ මෙයාකාරය සුව සහන සේවාවත් සැපීම සඳහා. ගම්පහා මහරෝහලේ සයනවලට එන රෝගීන්ට පමණක් නොව. අවට රෝහල් වලට අවශ්‍ය අෂිද ලබාදීමටද මෙම කාරය මණ්ඩලය කටයුතු කරනවා. වෛදදි නිර්දේශ්‍ය මත වටස මාර්ගයෙන් යොමු කරන අුෂිද වටෝරලට අනුව. ඔසු නිවසට ගොස් භාරදීමම්ිදු කරන්නේද. ඔවුන්. අපේ රටේ සෞඛ්‍යක්ෂේත්‍රය අන් කිසිදු රටකට සමාන කළ නොහැක්කක් බවට පෙන්මන හොඳම උදාහරණයක් වන්නේ මේ ගම්පහා මාරෝහලයි. රෝහලේ ගිලන් අත රදුරෙක. තමන්ට විවේකයක්ක් ලැබෙන සෑම තත්පරයක්ම අවෂද බෙදාහරම වෙනුවෙන් කැප කරසිටින්නේ මානව වර්ගයාටම ආතර්ශයක් ලබාදමින්. මේ වෙලා විවාග දෙයක් වෙලා තියන දාවගේ තනතුරු ේජාත් පේ නත්තු ට සහයෝග දක් කල අවදාවගකිරීම තම තිය සෑම දිය ජාට එකකතු ියරු කට කැ පල රන්න ල්පනාා කරන්න ජාතියේ පිනට මෙවන් සුබ සේවකයන් දහස් ගණනක්. අප සතුයි. එසේ නොවනානම්. කොරෝනාව හමුයේ. අප තවත් ඉතාලියක් වී හමාරයි. මේ වෙසනෙන් ජාතිය ගලවාගැනීමේ මෙහෙුමේ නිරත සියල්ලන් සමඟ ස්වාධීන රූපවාහිනිය හදවදින්ම අක්වවැල් බැඳගෙන සිටිනවා. ගොවි දීවර විශ්නාාමටුක් මෙෙන්ම වැඩිහිටි ආවාාධිත හා වහුට රෝගී දීමනා නිවසටම ගෙනවිත් බාධමී රජය වැඩපිරිවෙල අද ආරම්භ කෙරුණා. කොරනා ්‍යපතිය වැලැක්කීමේ වැඩපිළිවෙලට සමගාමි වයි. ඒියාවට නං වා ඇත්තේ දැනට රජය මගේ අපපෙල් මය සඳහා ආභා්‍ය නත සඳහ සම්පූර්නය එක් ලස දාද හ අනුව එකකට ඩුපයාල් ිියන පන්සය පන හරක් ෑකන සිදල තියනවා ගොඩ දාරගත්වත් ේෙම අපේල් මාසි ගත්වත්තේම අපිම්ූර්න් වයේ තිස්නම දස් එකේ හටනයක රුපයාල් මියේ එකේ අනුහයක් ලබදෙනවා. ඔබ රෝගීන්ට මේ අවස්ථාවේ වාතාාවර අනුව ොක්මත්තුත එක්ලාස් අපිස්න සමයි හටක් වූ පදලාබීන්ට අපේ සිරු දෙනාට අපි සෝදානන් කළ තියනවා මේ ඔක්කව මිනිමුද අපල් මාසේ හයගෙන නමේ දක්වා කාය තුළ නිවසම ගිහින් දෙන්න. ලංකාව වන් ධාත්‍රදාහටම අප ග්‍රමල් ධදීින් පවච්චි කල්ලා පුළුව ෝග නිසර ගහි දෙන්න. ොෝනාාෛරසේ අවධනම හේතුවින් වැඩි ප්‍රමුකතාවයක් ලබාදිය යුතු කණ්ඩයම් තුනක් ලෙස වැඩිහිටි ආබාධීත හා වකුගඩු රෝගීන් සඳහා වෝදීමනා කඩිනමින් ගෙවානීම කිරීමට රජ්‍යතීරණය කරතිබෙනවා. මීටාමතරව ගොවිහා දීවර විශ්‍රාම වැටම් ගවීමද ආරමකිරීමටයි කටයතුය දාඇත්තේ. වැඩිහිට දීීමනාව ලබන පිරිස හාර ලක්ෂ දහසේ දහස් හත්සේ හටහතරක්. පොතු ේනයේ සිටින ක්ෂහතලස් දහස් තුන්ස හතරි පස් දෙනා දැතුළුව සියලු දෙනට රුපියල් පදහස ැගෙන් වූ දීමමනාව ලබාදීමට නියමිතයි. ආබාද සහිත තැනත් තන් අසුහත්තර දහස් එක හැත්තෑ එක් දෙනකුට හා ොතු ේකනයේ සිටින තිස්සත්දහස් දෙසය විසි නව දෙනකුට මෙම දීීමනාව හිමි වඩ ඇති. වකුගඩු රෝගීන් විසින්දහස් තුන්සේ විසි දෙනකුට හා පොත්තු ලේකනයේ සිටින දහතුන් දහස් අටසේ පනස් දෙනකුට මෙම ගොවි විශ්ාම වැට ප්ලබ්ූ එකක්ෂ හැට දහස 80යිස හැත්තෑ පස්සනෙකුට රපියල් පන්දහසේදීම. ව ලබදීමට යි කටීතුයොදා ඇත්තේ. එෙන්ම සමුෘදධ දීමනාාවඇතුළු අනිකුද්දීමනා ගෙවේ වැඩ පිළවෙඳ, හෙට ට ක්‍රාත්මක කරන බව රජය අවධාරණය කරනවා. සමුෘදි ලාබීන් දාහත් ලක්ෂ අනුවට දහස් අයිසිය පනස් පහක, රුපියල් දසදහස බැගින් ගෙවීමට තේන්දු කර ඇති අතර එහින් පළමුවාරිකේ වශයෙන්, රුපියල් පන්දහසක් මේ වෙන විටත් සමුෘදධ ලාබීින් වෙත ලබාදී තිබවා. COොවි-19 සෞඛ්‍ය හා සමාජ සංවක්ෂණ අරමුතලට ලැබී ඇති පරිත්‍යයාග ප්‍රමාණය රුපියල් මිලියනතුන්ය අසුව දක්වා ඉහළ ගොස්ති වෙනවා දෙදිනක් තුළ එම රමුදල රුපියල්මියෙන් හැටහයකින් වර්ධනවී ඇති බවයි ජනාධීපති මාධ්‍යංශ නිවේතනය කරන්නේ අතෙරල සල්හපිරු හතාසේැිනට අමාත්‍ය රේට හිම වැටු ප සහ අමාති ගමී ලකු හතා රපියල් මිියන දැයක් අරමුදල වෙනුවෙන් පරිත්‍යග කලා. ජනාධපති ගොටහබේ රාජපක්ෂ මැතිතුමා වෙත අද එමමුදල් පරිත්‍යාග කලා. තික ොரைයිමණඩලේ රුපියා ියන සි පහක් ජාති තිරිකිරීම ැංවුව සහ ලංකා විදදුලිබල මන්ඩලේ ඉංචනරු සංගමය රුපියල් මලියන දෙයිදශම පහබැගින්. ප්‍රත්න් න මෂ සබහව රපියන් ලියනදක් ැලිබන් ිස්කඩ ම ෙක්චරරි යතනය රුපියන්මලියන දහයක් මාතන බෝධි ආරක්ෂක සභහව රපියල්මලියනයක් සහ නේශ ියටික්‍රේෂන් ආයතන රපියල්න්මලියන පහක් අරමුතලට පරිත්‍යයාග කරති බෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාකාාවේ අංක අසූ පහයි හැත්තැ තුනයි, හැත්තඇ තුනයි, හැත්ත ඇතුන දරන විශෂ ගිනමට පරිත්‍යාග බැර කළ හැකි. දෙස්විදෙස් පරිත්‍යාගශීලීෙන් බැකරන අරමුදල්, බදු සහ විදේශවිිනම රගුලාසි වලින් නිදහස් කරති බෙනවා. බිඳුවයි එකයි එකයි දෙකයි, තිස් පහයි හතිස් හතරයි හැත්තෑ නවය බිඳුවයි එකයි එකයි දෙකයි තිස් පහයි හතලිස් තුනයි පනස් හතර දුරකතනංකෝස්සේ අධ්‍යක්ෂ ජනුරාල් පරිපාලන කේඩි එගඩවෙද මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හැකි.. ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාාත්‍රාකරමින් තිබෙන එ මෙගනිෆිකා නව කාවේ සිට ශ්‍රී ලාංකික කාරමණඩ ස මාජිකයා. නවික හමුදාාව හා වරාය අධිකාරය එක්ව මෙරටට රැගෙනනු ලැබවා නෞකාේ සූපවේදක ලෙස කටයුතු ක අනුරහෙරත් නැතයෙකයි මෙිලෙස රැකිනීමට කටයුතු කෙරුණේ. කොරනා වසංගතයේය සමඟ සිය ජීවිතයට පවතින දැඩි අවධනම හේතුවන් නෞකාවෙන් මුදාකරන්නා ලෙස ජනාධපති කෝට හාවේ රාජපක්ෂ මැතිතුමාකින් ඔහුවිල්ලිමක් කලා. එ මැක්නිි ිකා නෞ්කාව ලෝක සංචාරයක නිර්ත්තව සිටිනවා ඒතායට සේදුවීමට පෙර කොළඹ වරායට අද දිනේ පැමිණෙන බවින් තමන් බේර කන්නා ලෙසයි මෙම තරුණා සමාජ මාධ්‍යෝසේ ඉල්ලා සිටේ. මෙම නෞකාව, කොළඹ වරායට මුහදු සැතපුම් හතලි සතරක් පමණ ආසන්නේයට ලඟවූ අවස්ථාවේ, නවික හමුදා රසායිනික ජීවවිද්‍යත්මක විකරන හා නැෂ්ටික හදි සිප්‍රතිකාර දැක්වීම පිබඳ ඒකේ නිෙලදහරින් මෙම නෞකාවට ලගී, අනුරහරත් මහ ගොඩ බිම ැගෙනනු ලැබවා. ප හු ස රෝධහයි ධ්‍යස්ථාන ත යොමු කිරටයි පීවර ගැනුනේ මැගනිිෆිකා නවකාවේ කිසිෙකුගේ සෞකකි තත්වේ යහපත් නොවන බවයි එම නෞකාවේ බලද හරින් සඳහන් කළින් අයිෝ මටඇති ලංකාවටන්න පුළුවන්ක ම ලබුණ ශ්‍රිල් ලංකා රජයේ ගරජනාතිපති, ගොටාබේ රාජ පක්ෂ මැතිතුමාගේ සහයෝගයත් රජේ සියලු දෙනගේ සහයෝගයක්ත් හේතුකට ගෙන ලෝක පිළිගත්ඒ සියලුම තාක්ෂණය උපයෝග කරගැනිීමින් ශ්‍ර ලංකා නාවේකහමු. ලබදුන් සහෝග ම හේමම ප්‍රසංසා කරනවා අත්‍රවිද හමුදාවටත්ඒවගේයි වරාආධිකාරයේ සියලමටයතුකර සසිල්ල දෙනාට මත ස්තූතිවන්ව වනවා ඔබ සමට රවන්සන්න. මෙම ක්‍රියමාර්කය තුලින් තමන්ට ශාල සහනයක් අත් ව බවත් ඊට චනාධිපත්තුම ප්‍රමුක රාජීට ස්තුති පලරන බවත් අනුර හිරත් මහතාකින් ඥාතන් ප්‍රකාශ කලා. මගේ බාලපුතාවනග වඩා නැව සේවයරන්ට ගා. ඉන් එයායටට ලංකාවට එට නැතුව හිටිය නැව කොහෙටත් භාරගන්නෙත්නයැකිව. ඒ අතරේ අපේ ද්‍යනාජිපතිතුමායි අග මැතිතුමා එ මැදිිහත් වෙලා පුතාව ලංකාවට ගන්නට ගොඩක් හෙසුණ හතුමඩට ්‍රිවි දහමුදාවටත් මාධ්‍ය ආයතන් කලටත් ස්තතිවන්ත වෙනවා. බ්‍යතරම නවකකා විස්සිට හැත්ත ඇපස් හැවිරිදිී ච්‍රර්ම චාතික කාතාවක ප්‍රතිකාර සඳහා ගොඩ බිමට රැගනීමටද නවික හමුදාව කටයුතු කළක්. ඒ හදවත් රෝගීකාන්තාවක බයි නවික හමුදාව ප්‍රකාශ කළේ. නවික හමුදාපති වයිස් අත්මිරාල් පියල්ද සිල්ල අ මහතාකි රෙජු මැදිිහත්වීම මත ඒ සිදු කෙරුණු අතර මෙම කාන්තාව වැඩිදුරු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පවත්ම තත්ත්වේ හමුුවේවද අන්තර්ජාලය හර හා තේවින්දේසි පැවැත්වීමෙන් රටේ ආර්ථිකයත්, තේගුවි්‍යත් ආරක්ෂා කරගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය ්‍රවේශ්පතින නමහතා පවසනවා. ජගේ ප්‍රෘති දෙපාර්මේන්තුවේ පැවති මාති්‍යහමේදී අමා්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රථමවතාවට ලංකා යිතිහාසේ වසර එකසිති හතකට පසුව.ටී්‍රඩස් සෝේෂන් එතෙක්කල් පැවත්වපුූ ඇතේ වෙන්දේසිය අන්තර්ජාලය හරහා ඊ යෝක්ෂන් තත්ත්වයට පත්කරන්ට මෙම අවස්ථාවේදී හැකියාව ලැබිලා තිබෙනවා. ඒක ලංකාවේ තේක්ේෂත්‍රය ලබාගත්තු විශාල ජයග්‍රහණයක්. ඉනිසා මෙම අවාසනාවන්ත කාලසීමව ෝක පසුකරයානවිට ශ්‍රීලංකා පත්නුත් ලෝක පත්නුත් අපි දකනවා අලුත් අදැකම් රශයක් ලැබවා. එම වන්දසියටට ඉතාම හොඳ ලංසු ගැනුම්කරුවන් ඉදිරි පත්වෙලා තිබෙනවා. ඒත් එක්කබ ලංකාවේ රබර් කර්මාන්තය පිබඳව සහ. රාිත ශ්ාන පිඳව. ෝක වැලඳ පොලෙහි ශාල් ඉල්ලමක් ඇතිවමින් පවතිනවා. මෙට තේ බොහෝරෝග සඳහා ප්‍රතිශක්තිය ගෙන දෙෙන ඔසුවක් ලෙස ලොව සාකච්ඡාවට බදන් වී ඇති බවද මෙහිදී ප්‍රකාශ වනා. පිශ්වාස කනවා විශේෂෙන් මන්ෆන් ස බ්ලෝන්කයිටස්? ෝනියාසා ඇදුම ඇතුළ රගී තත්වයන් වලින් යම් පමන ක සහයක් ලබා ගැනීම සඳහත් එම රෝග බවැලඳීම අවදානම ශේෂන් න්ෆලන්ස ඇතුළු රෝග බලදීමි ආදාානම අඩුකර ගැනීමට උුණු කළුතේ ලංකා විනිෂ්පාධනය කරන භාවිතය පිටු හලක් වන බවත් බොහම පැහැදිලු මත ප්‍රකාශවෙලා තිබෙනවා එම නිසා ලංකාවාසී ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් වැඩිපුර තේ පානය කරන්නටකලපි ආරාධනය කරන රෝන වවරසේ ්‍යා්තිය මැඩ පැත්වීම සඳහා ්‍රම නිල්ධහරින් විශාලකාරිභාරයක් එටු කරනවා. නිරතුරුව ජනතාවසඟ කටයුතු කරන මෙම නිල්දහරින්ටම මෙන්ම සෙසු නිල්දහරින්ට අවශ්‍ය මොක හා අත්තාාවරන ලබාදීමට කටයුතු කරන ලෙස රාජ පරිපාලන ස්්‍රදේශ කටයුතු පළස්වවා හා පළත්පාල මත්‍යංශය සියලු දිස්ත්‍රික්කා ප්‍රාදේශලය කම්මරුන්ට දනම් දී බෙනවා. ඒ අමාත්‍ය ජන බ්ඩාරතෙන්නකොන් මතා කළ දැනම්දීමකට අනුවයි. ොඹ නාගරික බලප්‍රදේශයේ අඩු ආදායම්ලාබී පවල් දොරස් දහස් නවසය හැත්තවක් සඳහාහිබි වන, මාසික ආධාය නිවසට ගෙනගොස් බහරදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙනති බෙනවා. ලබන අට නමෙන් සහ දහයන දිනබලදී, කොළොඹ නාගරික බලප්‍රදේ, කොට්ා සහතලිස් සහද තුළදී ඒ සිදුකෙරනු ඇති. කොඹ මහනකර සභාව අඩුහදම්ලාබී පවුල් සඳහා ආධාර ගෙවීමට මසක රොපල්මිලියන පහලවත් දහසත් අතර මුදලක් වැකරනවා. COොID-19 වසේ පැතිරයාමත් සමඟ ඔවන්ගේ ආධර නිවස්වතගෙන ගොස් හරදීමට නගර සභාවේ මහජනාධාර දෙපර්මේතු තීරණය කලාා. ඉදිරියේදී ඊසිකෑශ්වැනි ක්‍රම මගින්ද මුදල් ගෙවීමට අවධහනියපු වෙතිබෙනවා. මෙරට සංගිත ශේත්‍රයේ සුවිශේෂී සලකනක්ත වූ ප්‍රවීන සංගීතවේදී ජයන්ත රත්නාකයන් අභාව ප්‍රාප්ත වනා. මහරගම අපේක්‍ෂාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජයන්ත රත්නායකයන් අභාප්‍රප්ත වී ඇත්තේ. මයනවිට ඒ මහතා පනස් එක්වනවයේ පසුවනා. දෙදරු පියකු වන ජෑන්ත රත්නායක මහතා මෙරට ප්‍රමුඛ පෙළේ සොර පුවරු වාදකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකුත් සහ ගායන ශිල්පියකුද වනවා. සංගී තඥ වික්ට රත්නායකයන්ගේ වැඩිමල් පොතනුවන් වන ජයන්ත රත්නායක මහතා ප්‍රවීණ සංගී තඥ ලෙලුම් රත්නායක මහතාගේ සහෝතය යාද වනවාසිමුගේමනිස්ුලේ සැමදාවැැබලේ ඇන්ත රත්නායක මහතාගේ දේහය තලාහෙන ප්‍රදේශයේ පෞද්කලික මල්චාලාවක තැන්පත් කරතිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පෙරබරු එකුල හට තලාහෙන පොදුසුසාන භූමේදී සිදුකිරීමට නේමිතයි ඒ සමගෙන් ස්වාදන රෝපානී ප්‍රවෘතිය අවසන් ඔබට සු්‍රාපත්‍රයා www.ipnnews.telk.